මම මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනවර. අපි අද මෙතනට එකතු වෙලා තියෙන්නේ මේ තීරණාත්මක මොහොතක අපි කොයි විදිහට තීන්දුව తీරන ගත යුතුද කියන එක. මොකද සැප්තැම්බර් 21 වෙනිදා ඡන්දය රටේ අනාගතයේ තීන්දුව කරන අවස්ථාව. මම පෞද්ගලිකවම රනිල් වික්‍රමසිංහ මහතාට තමයි මගේ කැමැත්ත තියෙන්නේ. මොකද ඔහු තමයි මේ රට අර්බුදයකට ගිය වෙලාවකදී නායකත්වය අරගෙන රට පෙරමගට ගෙනිච්චේ. විශේෂයෙන් ඔහුගේ විශේෂ ලක්ෂණයක් නිසාම මම කැමති ඔහුව අගය කරන්න. කවුරු විවේචන මොන විවේචන තිබුණා ඔහුට ඔහුව විවේචනය කරමින් ඔහු සමග වැඩ කිරීම හැකියාව තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමග පමණයි. ඉතින් ඒ නිසා මුලේ ඉඳලා අතීතයේ ඉඳන් අපි පේනවා ඔහු හැමදාම කිව්ව දෙයක් තමයි අපි එකතු වෙලා වැඩ කරමු කියන එක. මේ සැරේ අපි හැමෝටම එකතු වෙන්න පුළුවන්. මොකද මේ සැරේ පක්ෂ ભેදයක් නැහැ. පාක්ෂිකත්වයක් වෙනුවෙන් නෙමෙයි අපි වැඩ කරන්නේ. රට සහ ජනතාව අනික එක රනිල් වෙනුවෙන්ම විතරක් නෙමෙයි අපි වෙනුවෙන්මයි වැඩ කරන්නේ. දැන් රනිල්ට මම ඡන්දය දෙනවා කිව්වහම උගත අහන ප්‍රශ්නයක් තමයි ඔයා කොහොමද රනිල්ට ඡන්දය දෙන්නේ? ඔය එයා වටේ ඉන්නේ හොරු නේද කියලා. ඉතින් මම අහන්නේ මේ වගේ නා මොහොතක රටක් අර්බුදයකට ගියාම අපිට තියෙන්නේ ඒ පාර්ලිමේන්තුව තමයි තෝරලා දුන්න පාර්ලිමේන්තුව. ඒකට ජනතාව තමයි ඔය අපි හොරු කියන කට්ටියත් මේ දෝෂසයි කියන කට්ටියත් ඒවල තියෙන්නේ. ඔවුන්ගේ ඡන්දවලින් තමයි ඔහු ජනාධිපතිතුමනි. ඊට පස්සේ ඔවුන්ව අත්හැර ගිහින් වැඩ කරන්න බෑ. අනික එක තමයි රනිල් වික්‍රමසිංහගේ සුවිශේෂ ගුණය තමයි පක්ෂපාත බලන්නේ නැහැ වැඩ කරන. තමාගේ හිතවතට කියන එක බලන්නේ නැහැ. ඔහුට අවශ්‍ය වැඩේ කරෙන්න. ඒ වෙනුවෙන් අනිමුගේ ඇදකුද හොයමින් නෙමෙයි හොයඩ කරන්නේ. අනික එක මේ දූෂණ විරෝධී පනතක් ගෙනල්ලා තියෙනවා. ඒක ගැන සාකච්ඡාවක් මදි. මොකද ඒ පනත ගෙනාවු පමණින්ම දූෂණයන් අවසන් වෙන්නේ නැහැ. අනික එක අපේ මහපාරේ යුක්තිය පසඳලීමේ ක්‍රමය සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි. මොකද නැත්තම් හුඟක් අය හිතන්නේ මේගොල්ලන් පුදලගෙන ගිහිල්ලා හිරේ දාලා දඬුවම් දීලා මහපාරේ මරන්න දාලා ලැබුණනේ මන්ත්‍රීවරයෙකුත් මරලා දැම්මා මහපාරේ. ගෙවල් ගිලි තිබ්බා. ඉතින් ඒ අතීතය යාලි ඇති ලැබුණු නැහැ. අනික ඒ යුක්තිය පසඳීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය සකස් කිරීම තමයි රනිල් වික්‍රමසිංහ මේ පහුගිය කාලය තුල කළේ. ඒකෙන් තමයි අපිට කිසියම් දවසක දූෂණයෙන් තොර වංචාවෙන් තොර රටක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඒක කරලා තියෙනවා. හැම වෙලේම දැන් ඔහු සමග වැඩ කරන අය දන්නවා එහෙම වංචාවල් වල යෙදෙන්න බැරි බව. ඉතින් ඒකෙන්ද අපි ඒ වෙනුවෙන් ඔහු වෙනුවෙන් වැඩ කරන්න කැමති. ඒ නිසා මා ඉල්ලා සිටින්නේ මේවර විශේෂයෙන්ම සැප්තැම්බර් 21 වෙනිදා ගෑස් සිලින්ඩර ඉදිරියේ ඡන්දය ප්‍රකාශ කරන්න කියලා. මොකද මම පහුගිය වසරවල වැඩ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කරගන්න එපා කියලා. 2009 වෙනකොට මා ඒක කිව්වා. නමුත් ජනතාව ඒ වුණේ නැහැ. ඒ වෙනකොට රැල්ලක් ඇති කරගෙන රැල්ල ජයගත්තා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කරුණු හතරක් ඔප්පු කළා. එකක් තමයි Tamanට මේ වැඩේ කරන්න බැරි බව. දෙවෙනි එක තමයි සජිත්ටත් මේක බැහැ කියන එක. තුන්වෙනි එක තමයි අනුරටත් බැහැ කියන එක. හතරවෙනි කාරණේ තමයි වැදගත්ම කාරණේ රනිල්ට විතරයි පුළුවන් කියන එක. මම හිතනවා අන්නේ ඒ නිසා ඒ අනික එක තමයි ඔහුට විතරක් පුළුවන් විදියට නෙමෙයි අපි හැමෝටම පුළුවන් කියන එක තමයි ඔහු හැමදේම කියන්නේ. මේ පුළුවන්කම කොහොමද අපි ආකල්පයේ වෙනසක් ඇති කරගන්නේ? ආණ්ඩුවට බැන බැන ඉන්නේ නැතුව අපිට අපේ ශක්තියෙන්වලි සුවශක්තිය නැගී සිටීමට අපි හිතාගන්නේ කොහොමද? ඒ වෙනුවෙන් යොමු කරන්නේ කොහොමද? අපි බන්ති කාමරයක ඉන්නවා නම් දක්ෂයන්ට විතරක් උගන්වලා හරියන්නේ නැහැ. අදක්ෂයන් දක්ෂයන් බවට පත් කරන්න. ඒ නිසා අපි සමව සලකනවා. ඇත්තටම බැලුවහම මට හිතෙනවා රනිල් වික්‍රමසිංහ මහතාට කටපුරා කියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ සහෝදරයා කියලා. මොකද ඔහුට තමයි තියෙන්නේ අනික හැමෝම ගැනම සහෝදරාත්මක කැක්ම. ඔහු හැමෝටම සලකන්නේ සමානව. තමාගේ පාක්ෂිකයා කියලා ඔහු විශේෂව සැලකීම් කරනවා මම දැකලා නැහැ. ඉතින් ඒක නිසා අපි රටක් හැටියට ඉදිරියට යන්න නම් ස්වාධීනව මේ රනිල් සමග පෙරට යාම පමණයි කළ යුතු වන්නේ.